ආයුබෝවන්. ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට ප්‍රත්‍යංගිරා මෑණියෝ ගැන කෙටි හැඳින්වීමක් සහ ඇයට කොහොමද නිවසේ සුළු පූජාවක් කරගන්නේ කියලා ගෙන එන්න. ඉතින් ප්‍රත්‍යංගිරා මෑණියෝ කියලා කියන්නේ අතරවන වේදයේ අධිපතිනිය. ඒ වගේම නරසිංහ දෙවියන්ගේ ප්‍රිය ශක්තිය. ඒ වගේම ලක්ෂ්මී මෑණියන්ගේ එක් රුවක් කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. නැතිනම් පාර්වතී මෑණියන්ගේ රුවක් විදියටත් සඳහන් වෙනවා. කෙසේ හෝ නරසිංහ දෙවියන් ශිව දෙවියන් එක්ක සටන් කරන අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව ශාන්ත කරවීම සඳහා ප්‍රත්‍යංගිරා මෑණියෝ මේ රුව ධාරණය කරගත්තා බව සඳහන් වෙනවා. ඉතින් ඇය සිංහ මූණක් තියෙන කාන්තා ශරීරයක් තියෙන දේවියක්. අපිට අපේ ජීවිතවල එන ඇස්වහ කටවහ හදිහූනියන් දෝෂ නීචපාලු දෝෂයන් ඒ වගේම සතුරු කරදර වලින් අපිව මුදවා ගන්න අපිව ආරක්ෂා කරන මෑණියෝ කෙනෙක් විදියට අපිට මේ ප්‍රත්‍යංගිරා මෑණියෝ දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රත්‍යංගිරා මෑණියන්ට නිවසේ ඇතුලේදී හා එළියේදී දෙකේම පූජා කරන්නට පුළුවන්. ප්‍රත්‍යංගිරා මෑණියන් හරිම ප්‍රියයි මේ පානකම් කියන බීම එකට. මේ පානකම් හදාගන්නේ කිතුල් හකුරු හෝ පොල් හකුරු වතුරේ දිය කරලා ඒකට කර්දමුඟු කරාබු නැටි කුඩු කරලා ගම්බ්‍රිස් කුරු චුට්ටක් ඉහලා ඒ වතුර එක මෑණියන්ට පූජ කරාම මෑණියෝ ප්‍රිය වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම වතුර එකට වතුර වීදුරුකට දෙහි ගෙඩියක් දාලා පූජ කරාමත් මෑණියෝ ප්‍රියයි කියලා සඳහන් වෙනවා. නෙළුම් මල් මාල, දෙහි මල් මාල, මිරිස් මාල, කොහොම මාල සහ අපරාජිතා මල්. අපරාජිතා මල් කියලා කියන්නේ අපරාජිතා කියන්නේ මෑණිකට නමක්. අපරාජිතා මල් කියලා කියන්නේ නිල් කටරළු මල් වලට. ඉතින් මේ නිල් කටරළු මල් වලින් මාලයක් සාදා දැමීම මෑණියන්ව සන්තෝෂ කිරීම, මෑණියන්ව ප්‍රිය කර ගැනීමට අපිට හැකියාව පවතිනවා. ඉතින් මෑණියන්ට අපි නිවසේදී ඕගලන් වඳිනා මොකක් හරි පූජාසනයක් තියෙනවා නම් ඒ පූජාසනයේ මෑණියන්ව වඩා හිඳවා ඕගලන්ට ඉතා ගෞරවයෙන්, භක්තියෙන්, ආදරෙන් මෑණියන්ට පුද පූජාවන් පවත්වන්නට පුළුවන්. ඉතින් මේ ප්‍රත්‍යංගිරා මෑණියන්ට ඕගොල්ලන්ට උග්‍ර මන්තර නිවසේදී නොකියා ඕගලන්ට ශාන්ත මන්තර. ශාන්ත මන්තර ලෙස මම හඳහන් කරන්නේ ලක්ෂ්මී මෑණියන්ගේ එක ස්වරූපයක් කියලා මම මුලදී කිව්වනේ. ඉතින් ලක්ෂ්මී මෑණියන්ගේ එක මන්ත්‍ර ස්වරූපය නිසා එතුමියගේ මන්ත්‍ර, එතුමියගේ නම්, එතුමියගේ භක්ති ගීත ගායනා කරමින් ලක්ෂ්මී මෑණියන්ම ජීවමානව ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ විලාසයෙන් ඔගලගේ නිවසට වැඩම කරා කියලා විශ්වාස කරමින් ඇයට පුද පූජාවන් පැවැත්වොත් අෂ්ට ඓශ්වර්යයන්, ඒ වගේම සතුරු කරදර වලින්, හදිහූනියන් දෝෂ වලින්, ඇස්වහ කටවහ වලින් ආරක්ෂා වෙලා, සතුරු කරදර වලින් සතුරන්ගෙන් එන බාධාවන් දුරු වෙලා ඔගලගේ ඔගලන්ට ජීවිත දිනා ගන්න, වර්ධනය කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මෑණියන්ට ඔගලගේ අම්මා විදියටම සලකලා, ඔගලගේ අම්මා විදියටම මෑණියන්ගේ ආරක්ෂාව ඉල්ලලා මෑණියන් එක්ක ඔගලගේ එදිනෙදා ජීවිතේ කටයුතු කරගෙන ඉදිරියට යන්න හැකියාව තියෙනවා. ඉතින් මේ මෑණියෝ ඔගලගේ අම්මා විදියට පිළිගන්න, නැතුව ඔගලගේ වැඩ කරලා දෙන්න ඉන්න කෙනෙක් විදියට කොයි වෙලාවකවත් හිතන්න එපා. ඉතින් අය භක්ත රක්ෂකී, උලග නායකී, භක්ත වත්සලා. ඒ කියන්නේ අපි ඇයට බැතිමත් කරන බැතිමතුන්ව අය ආරක්ෂා කරනවා කියලා සඳහන් වෙනවා. ඉතින් කිසි බයක් සැකක් නැතුව ඔගලන්ට එතුමියව වන්දනා මාන කරන්න පුළුවන් නිවසේදී. ඉතින් මම නිවසේදී ඔගලන් කොහොමද ඇයට පූජාසනයක් හදාගන්නේ කියලා මම ඉදිරියට ගෙන එන්නම් දීර්ඝ වීඩියෝකින්. ඉතින් නැවත හමු වෙනකන් ඕගොල්ලන් හැමෝටම මම කියනවා මෑණියන්ගේ පිහිටයි කියලා.